ਸਾਥ ਬੈਠੇ ਸੁੰਦਰ ලට හොඳ කලක් කෙවිය කවුද බගේ හපුයු ටික හරියට පරිණිමිත වසවර්තියෙන් කඩාපාත් වෙලා වගේ පරිණිමිත වසවර්තිය කියන්නේ දිව්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ නෙවෙයි බං උන් අපායෙන් පාත් වෙච්ච යමපල්ලෝයි පින්නේ උන් අපිට කෝචොක් එක දාගෙන ගියේ අම්මප හරි හමන් ගල් ගෙඩියක් කවුරා නක් මං ගහන වෑන් එක කුඩුවෙන් වාඩි වුණා නම් වැඩිලා තමයි අංකල් මෙච්චර දුරක් ආවේ අන්ටි කොත්තු නැද්ද කොත්තු කොත්තු ඒ ජරාව මෙහෙ විකුණන්නේ නැ මේ ළමයිනේ හැදිච්ච ඉලන්දාරි වගේ හැතිරියල්ලා අයියෝ අපි හැදලා තමයි අංකල් ඉන්නේ අංකල් අංකල්ලේ මං කිලි හොඳා ආ කිලි හොඳා සීයේ සීයා තොටමම පැණි තිබ්බනම් කිරි පැණි හොදා කඩෙන් ගන්න දෙයක් නැත්තම් මේ මුදලාලි හාමිනේට කරදර කරන්න නැතුව හොඳ ළමයි වගේ යන්න අංකල් නම් හොදා කීතනේ නැන්ති හලතු ඉදා ඉස්සයි මේ අපි යනවා එහෙනම් आई दवस को अरे लखो आई दिन इक्के मर मे दाँड अरे अरे आंटी अभी इन्ना सुधु वस्ते अभी तरुण परंपरा අකල් අපිට පාන් ඕන පාන්ගඩි පහක් ඕන එහෙම දෙන්න බෑ මල්ලි මේ පාන් අරන් යන්නේ හන්දියේ කඩේටයි ටවුමටයි දාන්න ඇයි අපේ සල්ලි සල්ලි නෙවෙයිද මේ මට කරදර කරන්න නම් එපා මුකද්ද කරදරේ පාන් දීලා යනවා
මේ මේ තමසල මොකද්ද මේ මට කරන්න දාගන්නේ බම්පා නගර බා ලේ 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 අංකල් බබා වගේ ගිහිල්ලා ඉතුරු බන් ටික බෙදාගෙන යන්නකො පාන්නම පාන්දරින් පාංගේනවා පාන්දරින් නෙමෙයි මචං පාන්නම හැන්ද ටික මගෙන් පාන් ගත්ත මදිවට බයිසිකලේ හුලනුත් අරලා ගියානේ. ආනේ. දැන් මොකද කරන්නේ? දැන් ලින්කලේට යන්න වෙනවා හාමිනේ. අනේ මන් දන්නේ නැහැ. අපේ ගමට මේ වගේ කොල්ල ටිකක් කොහෙන් ආවද කියලා. කමන්නේ හාමිනේ. මං ලින්කලේට ගිහින් එන්න. කවුද මේ ගමිනි කරකෙන කොල්ල ටික? මේ ට්‍රිප් එකක් යන අප කට්ටියල රෝණා ඉන්නේ කියලා ගමේයට කරදර කරන්න දෙන්න බෑනේ සුනිමල් මාත්තෝ අර ගල්බන් එකගේ ගෝලයාගේ පාන් ටිකක් තරන් ගිහිල්ලලු මොනවා පාන් පාන් ඒ මොකද කමෝයි අනේ මාත්‍යෝ අපි දෙන්නගෙත් ෆොටෝ එකක් අල්ලන්නකෝ අනේ අනේ අපිවත් ගන්නකො ෆොටෝ එක ෆොටෝ අල්ල ඔන්න එද මචං පොටෝ එක ගන්නවා පොඩි ආරං චෙක් කිව්වදී ඒ මොකද්ද මහත්තු නැද්ද නිකන් උදේ පාන්දර චිල් වෙන්න මල් පැණි ටිකක් ගන්න පවුවන් ඒ පවවගේ සුදු මාමේ මගේ සුදු මාමේ රාපඩියක් දී මාසන සන්නේ රාපඩියක් දී මාසන සන්නේ මට අන්තිපේ අද මරුණා තිතට සැප්පයි හෙත ජොලි කරලා බිරිවාමේ තමයි කොයිද රාමුටිද තර යන්නේ යාගෝ මේ පොල්ග 10ක කඩන සල්ලි මට දුන්නා පැහිච්චරා කලයක් ගෙනත්ෙන් කො කොදෙන් උන් උන්නේ උන් යා තුන්තොට ඔය පැත්තට නාගෙන ඉන්නේ කියා ඈ උන්ට රාහෙම පොනෝ නෙමෙයි ඈ ඇයි මොකෝ ගමේ උන්ට කර කරදර වැදවට තවත් රා බොන්න දිලා ජවසමන්නට හදන්නේ
මෙන්න මෙතන දාගන්න. හරි 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 පාළු. හරි 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 අර කොළු රෑන ආයෙත් මේ පැත්තට ඉදහාමිනේ. එනකන් තමයි මාත් මේ බලාගෙන ඉන්නේ. යකඩ පොල්ලකු රත් කරගෙන හාන් අඩු ගහන්න. අනේ මන්දහාමිනේ. දැන් කාලේ හැදෙන ගැටෙන්ට මොනව වෙලාද කියලා. කාලේ වැරද්ද නෙමෙයි කුසුමෝ. බුද්ධි මට්ටමේ වැරද්ද. ඔළුවේ මොකුත් නැහැ. තුන්තොට ඔයට කියලා උන් නාන්න ගිහින් තියෙන්නේ පහල වැවට. අච්චි මේ දවස්වල වැවේ වතුර පිරීලා. අනේ මේ ළමයි කොහෙන් වැවට බහිද දන්නේ නැහැ. කොහේදකට අනිත් ටවුන් ටික උන් වෙලාවකට මගහරලා ගිහිල්ලත් ඇති බුද්ධිය පාවිච්චි නොකර වැඩ කරපේ. අඬලා වැඩක් නෑ අම්මේ. හිත හදාගන්න. අයියෝ අයියෝ. මගේ දරුවට වෙච්ච දේ මට උල ගන්න බෑ මාත්‍යෝ. ග්‍රාමසේවක මහත්තයයි සුනිවල් ළමයයි ඒ දරුවයි ගෙදර ගියේක නම් හොඳයි කොමලෝ. අනේ ඔව් හාමිනේ. කාගේ උනත් දරුවෙක්නේ. අපාය සහාය මිත්‍රයෝ ඒකනේ මම දාලා ගියේ. උඟා තරුණ පිරිස් අද ට්‍රිප් යනවා මිසක් වන්දනාගමෙන් යන්නේ නැහැ නේ. අනිසි විදිහට විනෝද වෙවි නන්නා දුන්න පළාත්වල ගිහිල්ලා ජලාසොල පයින්නෝ. දැන් ඔය වෙලා තියෙන දේ පේනවනේ. වටිනා තරුණ ජීවිත. අම්මලා තාත්තලාට මොන ගින්දරක් දෙනවද මේ දරුවෝ? තරුණ මදෙන් මත් වෙලා බෑ. සිහි බුද්ධිය යුතුව වැඩ කරන් අද තරුණ පිරිස් හිතට ගන්න ඕනේ. කියන දේ යවුවනම් මගේ පුතාට මෙහෙම වෙන්නේ නැහැ. ඒ මගේ පුතේ මට මේ වගේ වැරක් දුන්නේ.